විචිත්‍රවත් රූප කාව්‍යයක්. ඒකෙන් උදිරන්න පුළුවන් වෙයිද? ඔන්නට පුළුවන්. කකුල් දෙකෙන් යවුවා. කන්ෂන් වික්‍රමසිංහ අද්විතීය සිනමා නිර්මාණයක්. පොඩිත්තන්ගේ ලෝකේ රජ වූ අපූරු අමුත්තා හොරා අංකල්. සිතුවා බින්දුගේ අමුතුම සැලසුමක්. කොලෝ! සඳලිගේ ජයකනුව අභිමුව අසරණ වූ උත්තරීතර පියස නිහසක්. දුව! අන්න අම්මියනවා. උක හංගන්න. කොහෙද හංගන්න? අපේ දෙන්නගේ බාල මහලු වැඩිහිටි සැමට එකසේ හිඳ නැරඹිය හැකි විනෝදය, ත්‍රාසය, භීතිය හිටිකොටත් ආනන්දමය සිනමාවේ වන හොරා අංක. තමුගේ සුවංකුරු සැව අපට ඉර අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා. අපිට තිරේ වැඩිය දකින්න ලැබෙන්නේ නැති රංගන ශිල්පිනියක්ට අපි ආරාධනා කරා. ඔබ දන්නවා කවුද මැදිරියට ආවේ කියලා? අනුරුද්ධිකා පාදුක්කගේ. හයි බොයි. හයි බොයි. ඉතින් මේ සංවාදය අපි හොරාංකල් චිත්‍රපටයට ලඝු කරන්නේ. හොරාංකල් චිත්‍රපටයේ ඇයට තියෙන යම් කාර්යයක්. නමුත් ඇය තිරේ ගැන දක්වන ආකල්පය සහ ඇගේ රුචි අරුචිකම් බොහෝ වෙලාවට තමන්ගේ ගමන ඇතුලේ පාවිච්චි කරපු විදිහ, වෙන්විච්ච විදිහ ගැන අපිට යම් යම් දේවල් දැනගන්න පුළුවන්. ඔකෙන් සෑහෙන දේවල් දැනගන්න පුළුවන් වේවි. ඉතින් මේ දවස්වල මොනවද කරන්නේ කියලා අහනවට වැඩිය මම හිතන්නේ අතීතයේකම පටන් ගත්තත් හොඳයි. මොකද අර සාමාන්‍යයෙන් නෘත්‍යකා පාදකගේ චිත්‍රපට ලැයිස්තුව මොකද්ද කියලා බලපුවාම අර චිත්රපට දෙකක් අතර තියෙන කාලපරතරය ටිකක් වැඩි. ඒ කියන්නේ ඒකේ අදහස වෙන්නෙම මේ තෝරාගත් නිර්මාණවලට වැඩි අවධානය යොමු කරා කියන එක වෙන්න පුළුවන්. අපි කාලය දැනගමු. දැන් ආරම්භයේ 2000 මුල වෙන්න ඕනේ. ගොඩක් අයටත් දැන් හිතනවා ඇති සමහර විට වේදිකාව තමයි අභ්‍යාස කරපු භූමිය කියලා. මටත් එහෙම තමයි ශනල්. මගේ පළවෙනි වේදිකා නාට්‍ය ලූෂන් බුලස්සිංහල් මහත්මියත් එක්ක. ඇත්තට මේක වෙන්නේ මම විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ඉන්නකොට සෝ ඇවිල්ලා වේදිකා නාට්‍යයක් කරනවා. එතකොට ඒකට සම්බන්ධ වෙනවා ලංකාවේ දැවැන්තම චරිත ටික. ඇත්තටම අපිට මියුසික් කරන්නේ ෆේම්සිරි කේම්දාස මාස්ටර්. එතකොට මොනවාද අංග රචනය කරන්නේ බුද්ධදාස ගලප්පති මහත්මයා. ඒ අතර නදීක ගුරුගේ මහත්මයත් ඇවිල්ලා හිටියා. එතකොට ලූෂන්ස මේ කවුද අපේ හර්ෂය ඒ කට්ටිය. ඉතින් ඒකත් එක්ක ඒක මෙහෙම ලොකු කාලයක් වේදිකාගත කරලා ලොකු එහෙම ප්‍රදේශවලට ගෙන යන්න බැරි වුණා. නමුත් අපේ
විශ්වවිද්‍යාලය ඇතුලේ ලොකු පිරිසකට ඒක පෙන්නුවා. ඊට පස්සේ මම මේ වේදිකාවෙන් කියන්නේ මම විශ්වවිද්‍යාලෙන් අවුට් වෙනවා, අවුට් වෙලා ගෙදර එනවා. ඊට පස්සේ ඒකෙන් තමයි මට පොඩි ඇති වුණේ පොඩි කැමැත්තක් රංගනය පිළිබඳ සහ මම දැනගත්තේ මා තුළ රංගන ශිල්පිනියක් ඉන්නවා කියන එක. ඒ වේදිකාවේ කතාවේ එහෙමයි. නමුත් ඔය වේදිකාවේ අභ්‍යාසයක් නොතිබ්බාය කියලා අපිට හිතන්න අමාරු. මොකද වේදිකාවට ගොඩ වෙනවා කියන්නේම අභ්‍යාසයක් සහ ඒක අර සතත අභ්‍යාසය කියන එක දිගටම කරගෙන යනවා. ඒකට ගොඩ වෙච්ච ඕනම කෙනෙක්. ඒක අර පුරුද්දක් අබ්බැහියක් වෙනවා මේ ඒකට හරියටම අනුගත වෙච්ච කෙනාට. දැන් ඒක ඔය ඔය උතනින් පස්සේ ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ වේදිකා නාට්‍යයෙන් පස්සේ ඒක එහෙම කරගෙන යන්න ආශාවක් තිබ්බද? මම වෘත්තියෙන් මේකට බැඳෙනවා කියන එහෙම ආශාවක් තිබ්බද? වෘත්තියෙන් බැඳෙනවා කියන ආශාවට වැඩි ඇත්තටම මේ දවස්වල ඒ කියන්නේ විශ්වවිද්‍යාල අවසන් රැකියාවක් වෙන කාලෙනේ. එතකොට මම ඊට පස්සේ ඇත්තටම රැකියාවක් නැතුව ගෙදර ඉන්න කාලේ මම සම්බන්ධ වෙන මහේන්ද්‍රයාගේ වර්ක්ෂොප් එකට රංගන පාසලට. එහෙදී ඒ ලබා ගන්න අභ්‍යාස ශාරීරික මානසික අභ්‍යාසත් එක්ක අපිට ඊට ඒකෙදි ඉන්නකොට මට හම්බ වෙනවා සුනිල් චන්ද්‍රසිරි කියන අධ්‍යක්ෂකවරයා. ඔහුගේ දොන්ජුවන් කියන වේදිකා නාට්‍යයට ඊට පස්සේ සම්බන්ධ වෙනවා ඒකෙත් ප්‍රධාන චරිතයට. ඒකෙත් එක්ක ඔබ කිව්වා වගේම කාලයක් තිස්සේ අපි රිහර්සල් කරනවා, පුහුණු වීම කරනවා. ඒක දර්ශන වාර කිහිපයක් අපි පෙන්වනවා. එහෙම ඒ අවුරුද්ද 2004 අතර මේක ඒ විදිහට ගෙවෙනවා. ඊට පස්සේ මම සම්බන්ධ වෙනවා බුද්ධික දමයන්තගේ පුංචි ආදර බලකිරීම කියන වේදිකා නාට්‍යයට. බුද්ධිකත් එක්ක වැඩ කරන එකත් ඇත්තටම හරි වෙනස් අත්දැකීමක් සහ හොඳ අධ්‍යක්ෂකවරයෙක්. ඒකත් හැබැයි නමුත් බුද්ධිකගේ නාට්‍ය අපිට ලොකු දර්ශන වාර ප්‍රමාණයක් පෙන්වන්න වෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ බුද්ධික ඊළඟ නාට්‍යයට යනවා. එහෙම ඒක එහෙම ඉවර වෙනවා. ඊට පස්සේ ඇත්තටම මම රූපවාහිනිය සහ සිනමාවට ඇවිල්ලා මම ගොඩක් කාර්යබහුල වෙනවා ඊළඟ අවුරුදු වල එක දිගටම. ඒකත් එක්ක මට වේදිකාවේ පුහුණු වීම කරන්න ඒවට කාලය මදි වෙලා වේදිකාවෙන් ටිකක් ඈත්ලා යනවා. දැන් ඔය වේදිකා නාට්‍ය ජීවිතයේ ඔහොම යද්දී වෙනම කලා මාධ්‍යයක් හැටින්නේ අනිවාර්යයෙන්ම රූප මාධ්‍ය සමීප වෙනවා ඇත්තේ. සමහර විට ඒ පළවෙනි ස්ටෙප් එක පළවෙනි පියවර ටෙල් නාට්‍යයක් වෙන්න පුළුවන්. මොකද ටෙල් නාට්‍ය? ඉස්සෙල්ලම මේ මං කරන්නේ ඇත්තටම ජයලත් මනෝරත් මහත්මයාගේ මගේ කවිය මට දෙන්න කියන ටෙලි නාට්‍ය. ඒක රූගත කිරීම කරන්නේ මේ කොළඹ ප්‍රදේශයේ ආශ්‍රිතව. එතකොට ඒක බොහොම ඉතාසුළු දින ප්‍රමාණයක් තියෙන්නේ. ඊට පස්සේ ඇත්තටම දීර්ඝකාලීන ටෙලි නාට්‍ය රූගත කිරීම වලට සම්බන්ධ වෙන්නේ මේ සුමින්ද වීරසිංහ මහත්මයාගේ සින්දුරු කියන ටෙලි නාට්‍යය. අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශයේ කරේ. ඒක අපි මාස දෙකක් විතර රූගත කිරීම කරා. එතකොට තමයි මට ඇත්තට මේ රූගත කිරීම වල තියෙන මේ උපසංස්කෘතික අංග ඒ ටික දැනෙන්න හරියටම ඉගෙන ගන්න හම්බ වුණේ. ඒකත් එක්ක මේක ඇත්තටම ඉස්සෙල්ලම විකාශනය වුණෙත් මං හිතන්නේ ওই ටෙලි නාට්‍ය. අරකට කලින් ඒක විකාශනය වුණා. ඒකත් එක්ක ගොඩක් කාර්යයක ගොඩක් ප්‍රසිද්ධ නවකතාවක්. ඒකත් එක්ක ගොඩක් ටෙලි නාට්‍ය වල ආරාධනා ලැබුණා. ඇත්තටම ගොඩක් කාර්යබහුල වුණා. දැන් කාර්යබහුල වෙන්න පටන් ගත්තා ටෙලි නිර්මාණයින්ද. එහෙම බලද්දී සමහර විට ඒව කවණින් පස්සේ හිතෙන්නත් ඇති නේද මේ දැන් මම ටෙලියේ සහාය චරිත නිරූපණය කරන අර ස්ථීර සමාජිකාවක් වගේ අදහසක්. එහෙම ආවද ඒ කාලේ අදහසක්? ඒක ටෙලි නාට්‍ය වල පමණක්ද? නෑ එහෙම එකක් නෑ. මම ඒ කියන්නේ අදටත් මම මේ මාධ්‍ය තුනටම කැමතියි. හැබැයි ටිකක් වැඩිපුර මම සිනමාවට කැමතියි. මට ඕනේ මේ මාධ්‍ය තුනෙන් එක කියන්නේ කොයි එකේ හරි මේ හොඳ නිර්මාණයක මිනිසුන්ට මොනවා හරි යමක් ලැබෙන මිනිසුන්ගේ ජීවිත පරිඥානය පුළුල් වෙන මොකක් හරි නිර්මාණයකට සම්බන්ධ වෙනවා නම් මම මේ තුනටම කැමතියි. දැන් බාහිරෙන් මම අහන්න ගියත් අර ඒ බාහිරෙන් එහෙම එකක් හැදුනා කියලා අනුෘතිකාට හිතෙනවද? බාහිර එළිය සමාජයේ ඒ කියන්නේ මම ටෙලි නාට්‍ය නේද? ටෙලි නාට්‍ය වලමයි දැන් මෙයා ඉන්නේ කියන ඒ වකවානුවේ අර එහෙම නිලියෙක්ට එහෙම එකක් තියෙන්න පුළුවන්. මෙය මේ නිර්මාණවල දැන් දිගටම ස්ථාපිත වෙලා කියලා අර එළියේ තියෙන අදහසක්. එහෙම එකක් තිබ්බද ඒ වකවානුවේ? මෙහෙමයි ශෙනල්. පළවෙනි ටෙලි නාට්‍ය විකාශන වුණාට පස්සේ අතුල පීරිස් මහත්මයාගේ සුදු කපුරු පෙති කියන ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනිය විකාශන. ඒක ඇත්තටම ඒ කාලේ හැටියට ඉරිදා අටහමාර බෙල්ට් එක. ඒක හරිම ලංකාවේ ඒ කාලේ ඉතා විශාල පිරිසක් නරඹන හරි ජනප්‍රිය මේ කාලයක් ඒ කාලවකවානුව. එතකොට ඒක ඇත්තටම තුෂාරි අබේසේකරගේ නවකතාවක්.
harima lassana yowun hondama yowunnawa kathawata therichi potak. Ithin eka harima aadareya yuddhaya e godak sambandha siduwun thiyena kathawak hinda eka iridata hamara satiyata ek dawasai eka vikashana wenawa. Ekat ekka athrama singala taruniyak namuth mage penmata hoyagena mama yanawa වවුනියාවනොත් එහාට යනවා. එතකොට මම ඒගොල්ලන් විදිහට මුට්ටුවක් තියාගෙන මල් ගහගෙන ඒ දමිල තරුණියක් විදිහට යන්නේ. එතකොට මාව දමිල තරුණියක් විදිහට පුරාහිනී තිරයේ දකින්න විශාල පිරිසක්. ඒකට එතකොට මම ලොකුවට මිනිස්සු දන්න කෙනෙකුත් නෙමෙයිනේ. ඉතින් ඒක නිසා මේ සමහර විට මිනිසුන්ගේ සිතේ වැඩිපුර සනිටුහන් වෙන්නේ නැති ඒ චරිතය. ඒක චරිතේ තරිම මේ හැල හැපි මැද හරි ලස්සනට ලියවිලා තිබුණා. ඉතින් මට හිතෙනවා ඒක තමයි මගේ ඒ දමිල මුහුණුවරත් එක්ක විකාශනය වුණු මුල්ම ටෙලි නාට්‍ය. ඊට පස්සේ දිගින් දිගටම මට දමිල චරිතවලට බොහෝ ආරාධනා ලැබුණා සහ කරා. චිත්‍රපටිවලත් එහෙමයි. එහෙම තමයි ඉතින් මේ මුල් කාලේ. නමුත් ඊට අමතරව දැන් මම හොඳ සිංහල බෞද්ධ චරිතත් කරලා තියෙනවා මේ අතරතුර. මම හිතනවා හැබැයි ඒ මගේ ඒ කාලය තුළද වෙන මම නිවැරදි නම් වෙන කෙනෙක් හිටියේ නෑ දැන් නිරංජනී යන කලින් වෙන කෙනෙක් හිටියේ නෑ මේ චරිත නිරූපණය කරන්න. ඒ නිසා දිගින් දිගටම මට ඒ වගේ මාත් එක්ක හැමතිස්සෙම සහාය නළුව විදියට දර්ශන් ධර්මරාජ් හිටියා. අපි දෙන්නා ගොඩක් ටෙලි නාට්‍ය චිත්‍රපටවල චරිත නිරූපණය කළා. එහෙන් බලද්දී අර යම්කිසි අර එක්ස්පෝෂර් එක නිරාවරණයක් වෙලා තියෙනවා මේ අර යුද්ධය හා බැඳුණු තේමාවක ඒ තේමා ඔස්සේ අර නිරූපණය කරන්න වෙන චරිතවලට බරක් දීමේ වක්කීම අන්තිතිකාට ඇවිල්ලා තියෙනවා. එතනින් තමයි අර නිරාවරණය වීම අර එක්ස්පෝෂර් එක කියන එක හම්බෙලා තියෙන්නේ. මං හිතන්නේ ඒ වකවානුවම වෙන්න ඕනේ ප්‍රභාකරන් චිත්‍රපටය. මම පළවෙනි චිත්‍රපටය වෙන්න ඕනේ. ඒක ලැබුණත් ඕ වගේම කාලයක සහ මේ මේ යුද්ධය කියන තේමාවෙන් වැඩිපුර නිර්මාණ බිහි වෙච්ච කාලෙක. ඔව්. ප්‍රභාකරන් චිත්‍රපටය තමයි පළවෙනි චිත්‍රපටය තුෂාර් පීරිස්ගේ. මම ඒ චිත්‍රපටය තුෂාරට ස්තුති කරනවා සහ මම මගේ පළවෙනි චිත්‍රපටය විදිහට මම ඉතාම කැමතියි. හැබැයි ඊට වඩා මම කැමතියි මම මේ චිත්‍රපටය ඇතුලේ ලබාගත් අත්දැකීම් ටික. මම හිතන්නේ මගේ ජීවිතයේ ආයේ කවදාවත් ඒ අත්දැකීම් ටික මට ලැබෙන එකක් නෑ කිසිම චිත්‍රපටයක. සිනාල එක දීර්ඝ කතාවක්. නමුත් මට කියන්න තියෙන්නේ අපි ඒ චිත්‍රපටය රූගත කිරීම කළේ තොප්පිගල ඒ සටන පවතින කාලය ඇතුළත. ඉතින් ඒ යුද්ධයේ තියෙන අත්දැකීම් ඒවට සම්බන්ධ වෙන මිනිසුන්ගේ මානසිකත්වය ඒ පිහිටපු පිරිස ඒ බය මරණ බය ඒ සියලු දේ මම අත්විඳා. මම දැක්කා මිනිස්සු දුක් විඳින හැටි මැරෙන හැටි බෝම්බ සද්ද ඒක හරි අමාරුයි. මම හිතන්නේ ඒක මගේ ජීවිතේ විශාල අත්දැකීමක් වුණා සහ පළවෙනි වතාවට සිනමා තිරේ ඒ කැමරා ඉස්සරහා ඒක මම ඉගෙන ගත්තේ ඇත්තටම මේ ඒක ටිකක් සිනමාවේ රඟපාන එක ටිකක් සියුම් කියන එක මම ඉගෙන ගත්තේ ඒකෙන්. ඒ කියන්නේ අපි ගාල පොඩි හුස්මක් ගත්තත් ඒක දැවැන්ත විදිහට දැනෙනවා. ඒක නිසා ඉතා සියුම් රංගනයක් කරන්න වෙනවා සිනමාව ඇතුලේ කියන එක මම ඉගෙන ගත්තේ මේ ප්‍රභාකරන් චිත්‍රපටියේ. මම උත්සාහ කළා මේ ඉතින් ඒක උපරිම සාධාරණ ඉෂ්ට කරන්න සහ පුහුණු වීම ලොකු කාලයක් ලැබුවා. ආයුධ භාෂාව ඒ සංස්කෘතිය මිසු හැසිරෙන හැටි ඒක වෙනම චරිතයක් එයාගේ මානසිකත්වය වගේ දේවල්. ඒකට මට ගොඩක් සහාය වුණා මගේ සහාය ශිල්පීන්. ඒ අමතරව ඒ කාලය තුළ මට හම්බෙච්ච මිනිස්සු ළමයි ගැහැණු ඒ හැමදෙනා මගේ මතකේ හැමදාම නිර්මාණ රටාවක් තිබ්බනේ ඒ වෙද්දි ටෙලිවිෂනේ ඇතුලේ අර පවත්වාගෙන ආපු චරිත රටාවක් නිර්මාණ රටාවක් තිබ්බා. ඒකෙදි අනුරුද්ධිකා කියන්නේ මේ අර අර පවතින තත්ත්වයක් එක්කම යම්කිසි ස්ට්‍රගල් එකක් කරගෙන තමන්ගේ අරමුණට යන කතාවනේ සාමාන්‍යයෙන් අපි කතන්දරයක් ටෙලිවිෂනේ හෝ සිනමාවේ කියන්නේම අර ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියන අවුලනේ අපි ඔය ලිහන්නේ නිර්මාණයක් ඇතුලේ. ඒ නිර්මාණය අර බොහොම පහසුවෙන් ගමන් ගන්න අනුරුද්ධයාට තිබ්බ මාවතක්.
දැන් ඔය ප්‍රභාකරන් චිත්‍රපටයට ආවට පස්සේ අර අර තියෙන අර මොකක්ද විතමු නාමක ගති හරි සිව්මැලි ගති හරි මොකක් හරි එහෙම කඩලා ගිහිල්ලා යම්කිසි රැඩිකල් තැනකට සේන්දු වෙනවා ප්‍රභාකරන් චිත්‍රපටේ ඒ මොහොතේ හිතුණ නැද්ද මම මේ අවදානමක් රිස්ක් එකක් ගන්න යනවා කියලා මේ පවත්තාගෙන ආපු චරිත රටාව බිඳලා තව චරිත රටාවකට යද්දි නෑ එහෙම හිතුනේ නෑ හැබැයි ප්‍රභාකරන් චිත්‍රපටිය රූගත කිරීම කරන කාලයට කලින් විශාල ප්‍රමාණයක් කෙලනාටි කරලා තිබුණෙත් නැහැ නමුත් ඇත්තටම මේ චරිත නිරූපණයට වැඩි ඒ අපි රූගත කිරීම ඇතුළේ තිබුණ ලොකු අවදානම ජීවිතය පිළිබඳ එහෙම එකක් තිබුණා හැබැයි මම අදටත් කල්පනා කරනවා මට එහෙම බයක් දැනුනේ නෑ කොච්චර බෝම්බ විකුණන ඇහුණත් තුවක්කු වැඩි තියෙන ඇහුණත් මේ මම ඊයේත් දැන් ඔයත් එක්ක කොහොමද ඒක කියන්නේ කියලා හිතුවා මේ මට එහෙම දැනුනේ නෑ බයක් ලොකු ආරක්ෂාවක් දුන්න තමයි නමුත් මම ඒක හරි ආසාවෙන් කළා ඒක අලුත් අත්දැකීමක් හින්දා වෙන්නේ නැති මම හැමම සහ මම පෞද්ගලිකව මම හරි කැමතියි මිනිස්සුත් එක්ක කතා බහ කරන්න ඇවිදින්න මේ මිනිස්සුන්ගේ ජීවිතය කොහොමද මම හරි ආදරේ වා හොඳ මිනිස්සුන්ට කියන්නේ හොඳ මිනිස්සුන්ට ආදරේ මම මිනිස්සුන්ට පොදුවේ ආදරේ නම් මිනිස්සුන්ගේ මම දන්නවා මිනිස්සු කිසිම මිනිහකම ස්වභාවයෙන් නරක නෑ මේ පවතින ක්‍රමයේ ඇතුළේ තමයි මිනිස්සු හැම වෙලා තියෙන්නේ ඒක මම ඉගෙනගත්ත මිනිස්සුත් එක්ක කතා බහ කරලා මිනිස්සුත් එක්ක මම විශේෂයෙන් කියන්නේ යුද්ධයට සම්බන්ධ වෙච්ච පොඩි දරුවමට හම්බුණා රිමල්ලිලා ඒගොල්ලෝ මුකුත්ම දන්නේ නැහැ ඒ ගැන ඒගොල්ලෝ තුවක්කු බෝම්බ අතේ තියාගෙන ඒගොල්ලන්ට සෙල්ලම් බඩු වගේ ඒවා විශ්වාස කරන්නේ සමාලාට මම ගිහින් ඉඳගෙන ඉන්නවා ඒගොල්ලත් එක්ක පැදුවේ ඒගොල්ලෝ මෙහෙම බෝම්බ මෙහෙම මෙහෙම පාස් කරනවා ඒ කියන්නේ අපේ දැන් අපේ පොඩි ළමයි මෙහෙම බෝල ගහනවා වගේ එතකොට අර සයින් එක කරලා මට පෙන්නලා මේ මාන අක්කා හපන්නේද එහෙම කිය කිය මේ ඒ වගේ ඒගොල්ලන්ට ඒක පොඩි ප්ලේ එකක් විතරයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ගේ ජීවිතවලට මොකද්ද වෙලා තියෙන්නේ කේජවා කේදවාචකේ අධ්‍යාපනය ඒ කිසි දෙයක් ගැන හැඟීම. එතකොට මම හිතන්නේ මේ හැම එකක්ම අපි ඒ යුද්ධය සහ මේ භවතින ක්‍රමය මේ අපි නරකයි කියලා හිතන මිනිස්සු ඒ සියලු දේනා මට හිතෙන්නේ මේ මිනිස්සු ඒතරට පත් කරලා තියෙනකොට මේ මිනිස්සුන්ට තේරෙන්නේ අපිට මොකද උනේ කියන්නේ. ඉතින් ඒකට මම ඒක අඳුරගත්ත එක හිතනවා මට හිතෙනවා ඒක ලොකු අත්දැකීමක් වුණා. ඒක තමයි මේ මම හිතන්නේ රංගන ශිල්පියෙක් විදිහට අපිට හොයා ගන්න උනේ අපි චරිතයක් නිරූපණය කරනකොට දැන් කමලිනී කියන චරිතයෙන් මට ලැබුණේ එයා මේ සියලු දිනසා ගැනීම ආරම්භණින් ඉන්න කාන්තාවක් නමුත් එයාගේ ඇතුළාන්තේ එයා ලොකු පීඩාවකට පත් වෙනවා මේ මම කොහොමද මේක කරන්න කියන කේගේ මනුෂ්‍යත්වයේ මතු වෙනවා නමුත් අර එළියෙන් බාහිරින් දෙන එකකට යටත් වෙලා අතිශය පීඩනයට ලක් වෙලා ඉන්න කාන්තාවක් බවට පත් වෙනවා ඉතින් මට හිතෙන්නේ අපි ඒක තමයි අඳුරා ගන්න ඕනේ මිනිසුන්ගේ ජීවිත ඇතුළේ දෙන කේද වාචකේ මොකද කමලිනී මොකද කමලිනී උඹ අපිට මහා වීරවරියක් උඹ කරන්න යන්නේ මේ කැපකිරීම අපේ සටන ඉතිහාසයේම අලුත් වේවි උඹ ශක්තිමත් උඹට කරන්න පුළුවන් ඒක මෝටර් වැටිලා උඹගේ අම්මා තාත්තා මරුණා නේද අනේක චුට්ටක් ඉතර බලන්න මරදේරුණාද එහෙමයි පව් උඹගේ අම්මා තාත්තා කොහොමනි ලේට්ලි පලිගනි උඹට පුළුවන් කරන්න අපි උඹ වෙනින් ආඩම්බරයි ඒ තේරුණාද එතකොට මගේ මල්ලි උඹ බය වෙන්න එපා මේ මාවීර පරක්කම මම මල්ලිට දෙනවා අපි ගින්න ඒ අතර වාරේ කුළුඳුලේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂවරයෙක්ගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙනවා ගාමණි මං හිතන්නේ ඒ පිරිස අතරින් ගත්තම මම කියන්නේ නළුනිලි පිරිස අතරින් ගත්තම සෑහෙන අත්දැකීම් තියෙන නළුනිලි පිරිසක් වටේ හිටියේ මගෙන ඒව කවනොත් එක බලද්දි මේ අඩු අද්දකීම කියන්නේ ප්‍රමාණයක් එක්ක ගිහිල්ලා අර දැනෙන චරිතයක පොෂන් වෙච්ච අල්පයක් අතරින් කෙනෙක් මම හිතන්නේ ඔබ ඒව කවනේ. ඒ කියන්නේ 17 වගේ කාලෙකදී. ඒ කියන්නේ මේ අද්දකීම මම කියන්නේ මේ. මේ චිත්‍රපටයේ අද කෙනෙක් බැලුවත් තාම අර ෆ්‍රෙෂ් මතකයක් තියෙනවා. ඒ ඒ කාලෙ වෙද්දි අද්දකීම හැටියට ගත්තම තවත් අලුත් නේ මේ රංගන ශිල්පිනියක් හැටියට.
කොහොම දේ අත්දැකීම මම හිතන්නේ ප්‍රභාකරන් චිත්‍රපටිය දිහා ඇහින වෙනස් චරිතය තින් ගත්තා දැන් ඊයර අර පිරිසත් එක්ක වැඩ කරද්දී සහ කුල්ලුල අධ්‍යක්ෂවරයෙකුත් එතන ඉන්න ඕ සරත් වීරසේකර මහත්මයා මේ ස්තුතිවන්ත වෙනෝනේ මාව ඒ චරිතයට තෝරා ගැනීම ඔහු එහෙම අපිට විධානය දුන්නේ නැහැ මේ විදිහට රඟපාන්න එහෙම කියලා නමුත් ඒ පිටපත ඇතුලේ තියෙන චරිතය විස්තර කරනවා හරිම නිදහසේ හරිම සුහදව කතා බහ කරලා අපි රූගත කිරීම කරේ එතකොට මට මාතික සම්බන්ධ වෙච්ච සහෝදර ශිල්පීන්ගෙන් හොඳ සහයක් ලැබුණා දිල්හානිය අක්කා හිටියා හැම තිස්සේ මාත් එක්ක එතකොට විශේෂයෙන් කියන්න ඕනේ මේ මම දන්නේ නැහැ ගොඩක් අය මම අනුරුද්ධ දිගක් කියලා තඳුරගෙන තිබුණේ නැහැ මේ චිත්‍රපටයේ මේ රූගත කිරීම කරන කාලේ ඊට පස්සේ කාලේ එනවත් මට මේ අපේ හිටපු අනිත් ඔය ශිල්පීන් හම්බුණා මායේ හිටිය ඔයාද කියලා අහන තත්තර මම දන්නේ නැහැ මම එච්චර වෙනස් කරලා තිබ්බද කියන්නේ එහෙම අඳුරගෙන තිබුණේ නැහැ සහ මේ ඒකෙන් දිගටම දමිළ භාෂාව කතා කරන්න තිබුණේ දමිළ තරුණියකට සහ ඉතින් ඒක ප්‍රභාකරන් තරම් ලොකු කාලයක රූගත කිරීම කරන්න ලැබුණේ නැහැ නමුත් ඒ චරිතය වෙනස් ඒ යුද්ධයට සම්බන්ධ වෙලා සිංහල ගමකට එන තරුණියගේ චරිතය මම හිතන්නේ ඒ චිත්‍රපටයේ චරිතය සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ නැත්තේ ලොකු නිදහසක් ලැබුණා අපිට රූගත කිරීම දවසට සීන්ස් 1 2 1 2 ඒ වගේ එතකොට ලොකු මානසික නිදහසකින් අපිට ඒ සීන් එක ඇතුළට යන්න පුළුවන් ඒක ඉතාම වැදගත් මේ රංගනයට එතකොට මගේ මම වෙහෙස නැහැ හරි නැවුම් ඒ අවස්ථාවට පිවිසෙන්න ඒ කන්ටිනියුටි තියාගෙන සියලු දේට හරි පහසුවේ හරි විවේක බුද්ධියෙන් අර ශාරීරික මානසික දෙකෙම විවේකයෙන් යනකොට හරිම පහසුවේ රය චරිතය නිරූපණය කරන්න ඒ අතරවාරේදී අනුරුතිකාට හිතුන් නැද්ද මම මගේ නිර්මාණ හරහා චිත්‍රපට දෙකකුත් ඔය වෙද්දි රඟපාලා ටෙලි නාට්‍ය කීපෙකුත් එක දිගට රඟපාලා එන්න දැන් ප්‍රේක්ෂකයා අඳුර ගන්නවා රයිට් මම ලංකාවේ යම් විභවයක් තියෙන පොටෙන්ෂල් එකක් තියෙන රංගන ශිල්පියෙක් මේ වෙන්න යන්නේ ඒ අතර වාරෙදි ඔය චරිත ගොඩක් ගැට ගැහෙන්නේ මේ ගම ඇතුලේ එතකොට අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයාගේ ඔළුවේ මැවෙන්නේ මේ මෑය රුද්ධිකා ගම ඇතුලේ චරිත නිරූපණය කරන චරිතයක්. ගමට තමයි ඇගේ රූපය හරියන්නේ. මේක ෆ්‍රේම් වීමක් හෝ කොටු වීමක් හෝ නැත්නම් මේක වරප්‍රසාදයක් හැටියටද රුද්ධිකා බාරගන්නේ. මෙහෙමයි ශේනාල අපිට චරිතයක් ගමද නගරයද එහෙම නැත්නම් ඊට වෙන පරිසරයකද කියලා චරිත හොඳයිද නරකයිද කියන එක මම හිතන්නේ කියන්නේ සියලු චරිත අපි ගත්තොත් ඔබ මම මේ සියලු දෙනාගේ එකිනෙකාට වෙනස් එකිනෙකාට අදාළ ඉතිහාසයක් තියෙනවා අපිට පේන මිනිස්සු නෙමෙයි අතී අතිශය සංකීර්ණ තැන් තියෙන මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ ඉතින් පිටපතක මොන හෝ පරිසර සංස්කෘතික පරිසරයක ලියුණත් ඒ චරිතයට අදාළ දේවල් ගැඹුරින් ලියවිලා තියෙනවා නම් ඒ චරිතේ මොනවා හරි ජීවන දැක්මක් ඒ කතාවෙන් තියෙනවා නම් මම හිතන්නේ මට ගමද නගරෙද කියන එක ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ මම හිතන්නේ චරිතයේ මොනතරම් දුරට ගැඹුරින් ලියවිලා තියෙනවද ඒ චරිතයේ මොනතරම් පරාසයක දිවෙනවද කියන එක තමයි මට වැදගත්. දැන් පරාසය ගැන කියද්දි ඔය මේ වකවානු ඇතුළත අපි පහුගිය දශකයේ ගම් තෝරාගත්ත නිර්මාණ අල්පයයි. නිර්මාණ තෝරා ගැනීමේ අල්පය හින්දාම අර පරාසය එතනින් එහාට විහිදුවන්න ලැබෙන අවස්ථාවත් අඩුයි කියලා හිතුණාද? නැත්තම් මේ ඇයි එහෙම පර්පස්ලි එහෙම සිලෙක්ටිව් වුණේ රංගනේ සම්බන්ධයෙන්? මෙහෙමයිද දැන් මට චරිතයකට කතා කරන්නේ අධ්‍යක්ෂකවරයෙක්නි මට කතා කරන්නේ එතන නැතු මම කතා කළානේ මේ චරිතෙට මාව ගන්න කියලා එහෙම කියන්න බෑනේ එහෙම කියන්නෙත් නැහැ එහෙම කියන්න බෑ එතකොට එහෙම කතා කරන පිටපත් වලින් මම යම් කිසි තෝරා ගැනීමක් කරනවා මට කරන්න බෑ කියන්නේ මට ඒක කරලා වැඩක් නැහැ හරි මට ඒක ඒ තියෙන චරිතයට මම කැමතියි හරි මොකක් හරි හේතුවකින් මම ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා. නමුත් මට හිතෙනවා ඉතින් මට ලැබුණු චරිත ඔබ කියන කතාවටත් මම එකඟයි. يعني මම ඒ ගොඩක් කලාවට දැන් ඔය කිහිපේ කියන්නේ බොඩි යහපත් ගුණගරුක හරි අහිංසක එහෙම චරිත තමයි ගොඩක් එක දිගට ලැබෙන්නේ. ඒ අතරතුර මුල් කාලේ ওই දම්ල චරිත ලැබෙනවා. ඊට පස්සේ ඉතින් බොහොම එහෙම එක්කෝ දැන් මේ වෙනකොට නම් හොඳ අම්මා අනේ වගේ. නමුත් මම ඔබ කියනෝ වගේ මට හිතෙනවා මීට වඩා වෙනස් පරාසයක දිවෙන චරිතයක් අධ්‍යක්ෂකවරයෙක්ගේ අභියෝගය ගන්නවා නම් අරගෙන මට දෙනවා නම් මං කැමතියි ඒක නිරූපණය කරන්න.
හැබැයි මොන හරි එකේ තියෙන්න ඕනේ සාධාරණ හේතුවක්. ඇයි යා එහෙම වෙන්නේ? නිකම්ම නිකන් නපුරු ගැහණියක්ද යා මේ එහෙම වෙන්නේ නැහැ මිනිස්සු. ඒක තමයි අපේ පිටපත්වල තියෙන ප්‍රශ්නේ. මිනිස්සු වර්ග කරනවා මේ 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 වර්ගේ. ඇයි මෙයාට මෙහෙම උනේ කියන එක හොයන්නේ. එහෙම එහෙම ලියවෙච්ච චරිතයක් ලැබෙනවනම් මම කැමතියි. දැන් ඔය කාලේ ඇතුළත වෙන්නේ නැති මට කාල වකවානු නිවැරදිම කියන්න අමාරුයි. අර කම්පිතවිල් පතිරාජයන්ගේ නිර්මාණයන සම්බන්ධයෙන් මම හිතන්නේ මේ ඔය රංගන ජීවිතය ඇතුලේ ලැබපු එක්තරා වරප්‍රසාදයක්ද කියලා හිතෙන්න පුළුවන් ටෙලි නිර්මාණයක් වුණත්. ඔව්, ඇත්තටම පතිරාජසගේ අන්තිම ටෙලි නාට්‍ය කම්පිතවිල්. ඒක ඇත්තටම මම වරප්‍රසාදයක් විදිහට සලකනවා ශේනාල්. මොකද ඒකේ ප්‍රධාන ස්ත්‍රී භූමිකාව සහ එතන චරිත තුනක් තිබුණා. කාලවකවානු තුනක චරිත තුනක්. එතකොට ඒකෙන් දෙකක් ඇත්තට දම්බිල තරුණියක්, එකක් සිංහල තරුණියක්. එතකොට අපි 1900 1890 ගණන්වල තමයි ඒක පටන් ගන්නෙ. එතකොට අපි ඇත්තම ඇඳුනුත් හරියට අඳින්නේ නැති ඒ කාලේ. ඉතින් ඒ කාලවකවානු ඉඳලා අපි 83 විතර අවුරුද්ද දක්වා එන කාලවකවානු තුනක තරුණියන් තුන්දෙනි. ඉතින් ඒක හරි අමාරුයි. කියන්නේ සමහර දවසට තියෙනවා තුන්දෙනාම එක දවසට තුන්දෙනාම එක සමහර ලොකේෂන් වල මතු වෙනවා. ඉතින් මට ඒක ටිකක් අමාරු. මොකද වෙනස් පරිසරයක කාන්තාව තුන්දෙනෙක් නේ. ඉතින් මම සර් ළඟට ගිහින් අහනවා, සර් දැන් කොහොමද මේක? මම දැන් මේ දැන් චිත්‍රකලාවත් එනවා, හීන් කෙල්ලත් එනවා, මොකද කරන්නේ සර්? මට මේ තුන්දෙනා වෙන් කර වෙනස් කරලා දෙන්න. මේ සර් කරදරයක් වෙන තරමට මම දැන් සමහර ලාට කෑම කාලේ ගිහින් ඉඳගත්තාම ගිහින් අහනවා, සර් දැන් ඊළඟ කෙනා එනවා. ඉතින් සර් ගොඩක් විස්තර කියන්නෙත් නෑ. සර් කියපු එක අදටත් මට මතකයි, ඉතාම වැදගත් දෙයක්. සර් කිව්වා මට බලන්න අපි බලන විදිහ බලන්න අනුදිකා මිනිස්සු අපි කෙලින් නිකන් අපි දිහා බලන්නේ ප්‍රාථමික යුගයේ අපි බැලුවේ හරිම තියුණු ලෙස දේවල් දිහා. ඒ මොකද අපි කැලේ ඇවිදින්නේ සත් සර්පයි අපි එතකොට හරි බලන එක හරි තියුණු විදිහට බලනවා. මෙතන එහෙම මෙහෙම මෙහෙම තමයි බලන්නේ. ඒ ඊට පස්සේ කාලේ අපේ සංකීර්ණ වෙනකොට අපේ ජීවිත වෙනස් වෙනකොට අපි එහෙම බලන්නේ නැහැ දේවල් දිහා මෙහෙම මෙහෙම. ලොකු අපසරියක් බලනවා එකක්වත් ෆෝකස් කරන්නේ නැතු. ඊට පස්සේ කාලේ වෙනකොට ඒක නැත්තරම නැතිලා අපි කාල්පනික ලෝකයක ඉඳලා බලන්නේ. එතකොට ඒ ඇස් වලින් කරන්නේ එහෙම ඒ වගේ පොඩි දේවල් කියන්නේ. ඒ වෙනස අඳුන ගන්න. ඊට පස්සේ ඒ අර අද ප්‍රාථමික යුගයේ ජීවත් වෙන තරුණියයි උඳ අධ්‍යාපනයක් ලැබපු විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබපු තරුණියක් අවසාන කාලේ. ඒගොල්ලන් අතර තියෙන පොඩි වෙනස ඒගොල්ලන්ගේ උපසංස්කෘතීන් වල හැඩයන් ඒවත් එක්ක අරගෙන ඔවා බලන්න. නමුත් මෙහෙම දෙයක්ත් තිබුණා. මේ පිටපත ඇතුලේ ඒ චරිතයට අදාළ සියලු දේ ලියවිලා තිබුණසයි අවස්ථාවන් නිරූපණය වෙලා තිබුණා. එතකොට මට බාහිරින් අමුතුවෙන් ඒ සම්බන්ධව වෙහෙසෙන්න ඕනේ නැහැ. සහායකත් ඇතම ලොකු විවේකයකින් කරපු රංගපෑමක් ආදවසර සින්දු විශාල ප්‍රමාණයක් අරගෙන එහෙමනේ. ඉතින් ඒක නිසා මම හිතනවා මම ඒකට ඇත්තටම හරිම ආසාවෙන් කැමැත්තෙන් කළේ සහ මම ඒක වාසනාවක් පතිරසත් එක්ක වැඩ කරන්න ලැබීම මම හිතනවා ඒ ලැබිච්ච අත්දැකීම මගේ ජීවිතේට විශාල පිටුවහලක් වුණා කියලා. ඒ අතරවාරි තිරේට ආවා හොරාංක චිත්‍රපටය. නැවතත් ඔන්න චරිතයකින් අනුරුධිකාගේ මූණ මතු වුණා. හොරාංක තෝරා ගැනීමේ විශේෂ අදහසක් තිබ්බද නැත්නම් අර විරාමයට විරාමයක් තියන්න මේ නිර්මාණය හොඳයි කියලා හිතුණාද? හොරාංකල් කරන්න කලින් අතරතුර චිත්‍රපටි කිහිපයක් කරලා තිබුණා. තාම සමහර ඒවා තාම ඇවිල්ලත් නැහැ. සමහර ඒවා තිරගත වුණා. එතකොට හොරාංකල් කරන්න ඉතර ප්‍රධාන හේතුව මම හර්ෂයක වැඩ කරලා තිබුණා ඊට කලින්. වැඩ කිහිපයකම කරලා තිබුණා. ඉතින් හර්ෂ මේකට කතා කරාම ඔව් අද හර්ෂ වික්‍රමසිංහ එතකොට කතා කරාම මම පිටපත බලලා සහ ඒක තියෙන කතන්දරේ ගැන හිතලා මම ඒකට කැමති වුණා. මට හොරාංකල් ගැන කියනවා නම් ෂෙනාල් ඒකේ තියෙන්නේ බොහොම දරුවෙක්ගේ අසනීපයක් නිසා ඒ පියා ගිහිල්ලා හොරකමක් කරලා ඒක එහෙම පොඩි සරල කතන්දරයක්. නමුත් අපි බැලුවොත් අපිට දැන් අපේ සමාජය අපිට හම්බ වෙනවා හොරු තක්කඩි එහෙම විවිධ අපි නරකයි කියන මිනිස්සු ටිකක් ඉන්නවනේ. අපි සමස්තයක් විසින් කුඩුකාරව එහෙම ඉන්නවනේ. නමුත් අපි ඇත්තටම බැලුවොත් ඒ මිනිස්සුන්ගේ ජීවිත ඇයි එහෙම වුනේ කියලා හරියට ගිහින් බැලුවොත් මේ විදිහේ කතන්දර ඊට සාධාරණ ඊටම ඔවුන්ගේ ජීවිත එහෙම නිර්මාණය වෙන්න ඕනේ කතන්දර ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතනවා දැන් සමහර දැන් අපි හිතමු මානසික රෝගයක් තියෙන ඒගොල්ලෝ මේ මිනිස්සු නෙමෙයි. මේ නිකන් ඔය
මිනිස් අර්ධ කියන්නේ එහෙම ඒගොල්ලෝ ජීවත් වුණත් කම නැහැ නැත්තත් කම නැහැ වගේ එහෙම හිතන එකක් තියෙනවනේ. ඒ කියන්නේ වරප්‍රසාදිත පිරිසක් ඉන්නවා. ඒිට නැතුව අර හොරු මංකොල්ල කර ඒගොල්ලෝ ඉතින් නැරුණත් කමක් නැහැ. ඒ අයින් කරන්න ඕනි පිරිසක් විදිහටනේ සලකන්නේ. එතකොට මම කියන්නේ මිනිස්සුන්ගේ එහෙම ආකල්පයක් දැන් සමස්ත සමාජයේම තියෙනවා. එහෙම වෙන්න බෑනේ සියලු දෙනා මිනිස්සු හැමෝටම මානව අයිතිවාසිකම් අයිති වෙන්න ඕනේ. එතකොට එහෙම ඒ තත්ත්වෙට මිනිස්සුපත් කළා මිනිස්සුන්ගේ අර මනුෂ්‍යත්වය නැති තැනටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මට හිතෙනවා හොරාංකල් චිත්‍රපටියේ දැන් ඒ නමේම අපි කවදා හොරෙකුට අංකල් කියන්නේ නැහනේ. ඒ ළමයින්ගේ තියෙන ළමයින්ගේ එහෙම නෑ. ළමයි තාමත් හරි මානුෂීයයි දේවල් දිහා බලන්නේ. එහෙම මං කියන්නේ ඒක ඒකමත වෙනවා. අපි අපේ ආයි අපි අපි කතා කරලා අපි ළඟට ගන්න ඕනේ අපි තුළ තියෙන මනුෂ්‍යත්වය අපි ළඟ තියලා විනාශ වෙලා තියෙන මේක. අපි සමස්ත සමාජයේම අපි එක පිරිසක් අයින්ම කළා දාලා තිනෝ ඒගොල්ලෝ ඒගොල්ලෝ වැඩක් නැහැ. ඒගොල්ලෝ මේ සමාජයට හරියන්නේ නැහැ. ඒගොල්ලෝ අයින් කරන්න ඕනේ. එක්කෝ එල්ලලා මරන්න ඕනේ. එහෙම එහෙම වෙන්න බෑ. මේ මිනිස්සු ඇයි ඒ තත්ත්වයටපත් උනේ? මොකද අධ්‍යාපනයක් ලැබුවද? එයා ජීවත් වෙච්ච පරිසරයට ආදරය ලැබුණද? අම්මා තාත්තා ළඟ හිටියාද? දැඩි අසාධාරණයකට ලක් වුණාද? එහෙම නැත්නම් යාර මානසික මොහරි ප්‍රශ්න තිබුණද? එහෙම හරියට බැලුවොත් එහෙම සිදුවීමක් තියෙනවා. ඉතින් ඒක ඒකට යොමු කරන්න මම හිතනවා මම මේ චිත්‍රපටයේ මොනවා හරි පොඩි පොඩි හරි තියෙනවා නම් එහෙම හැඟීමක් ඇති වෙනවා නම් ඒක ගැම් සතුට වෙනවා. එහෙම ළමා මනසින් හරි එකට පිවිසෙන්න පුළුවන්. මීට වඩා මේ ක්‍රමයේ තියෙන මේ ආකල්ප මිනිසුන්ගේ සමාජයේ දිහා බලන විදිය මිනිස්සු දිහා බලන විදිය වෙනස් වෙනවා නම් මීට වඩා යහපත් සමාජයක් අපිට මීට වඩා ලස්සන නේද ලස්සන ලෝකයක් අපිට බිහි වෙනවා නම් මම හිතන්නේ හොඳයි කිනුට හිතනවා. හොරාංකල් චිත්‍රපටේ බලන්න මේ අනුරුද්ධිකා සෑහෙන්න උත්තේජනයක් දුන්නා කියලා අපිට හිතෙන්නේ. ඔබ චිත්‍රපටේ බලන්න අනුරුද්ධිකාගේ චරිතය ඇතුළෙන් මොන වගේ දේවල් විහිදෙනවද සහ අනුරුද්ධිකා ඒ කියපු අනෙක් චරිත කොහොමද ඒ කියපු තත්ත්වයන් අනුව ගැට ගැහෙන්නේ කියන එක ගැන ඔබට අවබෝධයක් ඒ චිත්‍රපටයක් තිරේ තියෙන එකත් මතක තියාගන්න. අපි එනම් කතාබහ අවසන් කරගමු. අනුරුද්ධිකා බොහොම ස්තුතියි ඉදිරියට ආවට සහ මේ මේ කතාව අපි නොදන්න කතාව ගැන චන්න ප්‍රේක්ෂකයාට කිව්වට බොහොම ස්තුතියි. හොඳයි එහෙනම් අපි ලැබුණ සතියේත් හමු වෙනවා. තවත් අලුත් කතාබහක් වේවි මේ කතාබහ. එතකන් ඔබ සුවෙන් ඉන්න. ජය වේවා.